නොනවරුණි මහත්තරුණි අද කතාව තෙල් මිල වැඩිවීම අද කතාව නෙමේ දැන් ටික දවසකින්දලා කතාව ඒක තමයි නමුත් අපි අද ගත්තේ මොකද අනිත්‍යයට කතා කරන්න දීලා තමයි අපි ඕන දෙයක් කතා කරන්න ගන්නේ මොකද ඒගොල්ලෝ කියන්නේ මොකද කියලා අපි බලන ඉස්සෙල්ලා අපි ඉතින් දැන් පොඩි විමසීමක් කරා දැන් මිනිස්සුන්ගෙන් තාර බලන් දෙපයි තෙල් මිල වැඩිවීම ගැන ඔය මොකද කියන්නේ කීනේ ඔන්න දැන් අපි මුලින්ම ගියා සෙඩ් එකකට සෙඩ්ඩගේ ඉන්න ඒගොලමෙක් ඉන්න මල්ලි කෙනෙක් එයා ගාවට ගියා. ආ විසිද කීයකද? නෑ මං තෙල් ගහන්න දෙමෙයි පොඩක් කතා කරන්න. බෝතල් වලට ගහන්න බෑ. මොකද බෝතල් වලට ගියම කේස්. නෑ නෑ බෝතල් වලටවත් ගහන්න තෙල් ගහන්න දෙමෙයි මං ආවේ. තෙල් ගහන්න දෙමෙයි සෙඩ්ඩකට ඉන්න මොකද? ඔයත් එක්ක කතා කරන්න ආවේ පොඩ්ඩක්. අම්මපා හ ආරෝදී මාත් එක්ක කතා කරන්න ආවමයි මිනිස්සේ. නැත්නම් කවුද දැන් තෙල් මිල වැඩි වුණානේ. ඕ මොකද ඔයා හිතන්නේ කියද? ඒකදී දෙම අපිට හිතන්න දෙන්නේ නේ හිත නැහැ ඒවා හිතලා නේද වැඩි කරන්නේ අපි හිතන්න නැතුවද කරන්නේ මන් දන්නේ හිතලා හරි නැතුව හරි දැන් කරලානේ දින්නේ ඔව් ඉතින් ඔයාට මොකද හිතෙන්නේ කියලා මං අහන්නේ මට දැනෙනු විදියද ඔව් මං නම් කැමති මෙයා ඔව් ඇත්තට බොරු කියන්න ඕනේ නෑ මම අව කාට කියන්න බොරු කියන්න ඕනේ මං කැමති ඒ මොකද ඇයි මෙයා දැන් 10 2000 නේ 500 මම එහෙමනේ ගහන්න මිනිස්සු ඔව් ඔය ඉඳලා හිටලා 5000ක ගහයි ඉඳලා හිටලා මට ෆුල් ටැංක් ගහන්නේ ඔය මිනිස්සු ඉතින් මෙහෙමනේ 10 2000 ගානකොට ගාන වැඩි වුණාම ටක් ගාලා ගහලා ඉවර වෙනෝනේ. ආ චුට්ටයිනේ වැඩි ඉන්නේ. චුට්ටනේ වැඩි ඉන්නේ සස් ගාලා ගහලා ඉවර අපිට ලේසියිනේ. ඉතින් වැඩි වෙන තරමට අපි කැමති. මොනවරුනි මහත්තුනි අද කතාව තෙල් මිල වැඩිවීම. දැන් මේ තෙල් මිල වැඩිවීම පිළිබඳව තමයි අද කතා කරන්නේ. ඉතින් විවිධ අය යනකොට ඔන්න දැන් වාහනවල ඉන්න මිනිස්සු වැඩි කැමති නෑ කතා කරන්න. ටග්ගල් සටරක උස්සගෙන යනවා මයික් දැක්ක ගමන් channel දැක්ක ගමන් රස්න මොකද සමාජීති වෙන වෙන ගමන් ගිහිල්ලා නෝනලත් එමාන කොහෙද ගියේ අර මේ ඇස්සේ කියලා හනවනේ නෝනලා. ඒ හින්දා මූණ අනිත් පැත්ත හරවගෙන යනවා. සමහර මහත්තුරු නෝනලා ඉන්නකොට දෙන්න මූණ ඔබා ගන්නවා. බය වෙලා කොහෙ කොහෙ යන ගමන්. ඒ අතර පයින් යන කෙනෙක්ව අම්බු වෙනා මේ ආන්ද තෙල් විල වැඩි වීමගේ. ආ පොඩක් මේ කතා කරමුද? ආ කතා කරමු මේ තෙල් බිල වැඩිවීම ගැන ඔබතුමා මොකද හිතන්නේ මෙතන වාඩි වෙමුද පොඩක් ඈ මෙතන වාඩි වෙමුද නෑ වාඩි වෙන්න ඕන නෑ විදුරස්තභාවයේ තියාගෙන කතා කරමු තෙල් බිල වැඩිවීම ගැන කියන්නේ මං කියන්නේ මෙහෙම මම නම් මේ පයින් යන්නේ හා මට එහෙම ලොකු කේස් එක ගන්න මෙතන ළඟනේ මං වැඩකොළ තියෙන වැඩපොළට යනවා පයින් ගෙදර යනවා හා ඉතින් මට ඉතින් ඒක ඔයා මට තේරෙන්නේ නැහැ දැන් ඔයා අහන්නේ මේක මේ මිනිස්සුන්ට කොහමද වෙන්නේ කියලා ආ මිනිසුන්ට කොහමද වෙන්නේ කියලා තමයි සමහරු කියනවා ගයෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න කියලා කියනවා ඒ වගේ මොකද ඔබතුමා හිතන්නේ ඒකට නම් මං එකඟ නෑ මහත්තයා හේ මොකද ගයෙන් වැටෙන මිනිහට ගොනා යන්න කියලා කියන එක මේක මේ තෙල් මිල වැඩිවීම නිකන් හරියට ඒ වගේ කියනවනම් ඒ මිනිස්යාට පොඩ්ඩක් මේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ගැන තේරෙන්නේ නැති කෙනෙක් කවුද උනත් ඔය මොකද වෙලා තියෙන්නේ ඒ කියන්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යනලා දැන් අවුරුදු දෙක තුන දෙකක් විතර වෙනවා. ආ. අද ඊයේ නෙමෙයි ගහෙන් වැටුණු මිනිහට ගොනා හැමදාම යන්න. මේ කතාව ඒ වගේ තැනකට ලඟු කරනවා නම් ඒක ඒ මිනිස්සියා නිකන් පොඩි බැලන්ස් එකක් ගන්න කරන වැඩක් මේක. මේක මෙහෙම නිකන් අදුවටතරම කියන්න ඕනේ ගහෙන් වැටිච්ච එක ත ගොනා යනලා අන්න හැබැයි වැටිලා තියෙන්නේ කඩිගුලකට. ආ මිනිහට ගොනත් අනිනවා කඩිත් කනවා වගේ එකක් වගේ කිව්වනම් අන්න ටිකක් හරි සාදානවා නෝනාවුදිනි මහත්තුරුනි අද කතාව තෙල් මිල වැඩිවීම. ඉතින් තෙල් මිල වැඩි වෙච්ච එක ගැන පොඩි ඉතින් හැමෝගෙම අහා යනවා. ඉතින් තේරුමක් නැහැ ඉතින්. ඒ අහලා වැඩක් නැහැනේ දැන් ඕක නිකන් පොඩි වැඩක්. ඒත් ඉතින් අපිත් ඒක කරනවා. අපිට ඉතින් එහෙම වගකීමක් තියෙනවනේ ඒ වගේ කරන්න ඒක නිසා අපිත් කරනවා. ඔන්න දැන් තවත් ඒ වගේ පාරේ ඉන්න වෙළඳන් කරන කෙනෙක්ව හම්බුණා. ආ වඩා කතා කරමුද? කපුඩු බෝලද? කපුඩු බෝලක් දෙන්න මේ වඩා කතා කරමු. ආ හරි. මේ තෙල් මිල වැඩි වුණානේ ඔයත් සෙඩ් එකේ ඉන්න එක්කලා ඉන්න මම මේ කතා කරා. ඔව් මම සෙඩ් එක ගාව වල. ඔව් ගෙතරමනේ ආ ඉන්න මම දැකලා තියෙනවා. ඔව්. තෙල් මිල දැන් වැඩි වුණා. ඔව්. ඔයාට මොකද හිතෙන්නේ ඒ ගැන? මෙහෙමයි ඉතින් මට ඉතින් පේනෝ මිනිස්සු එම මේ අර වෙනදා වගේ නෙවෙයි. ගානකට බැලලත් බලන් ඉන්නවා අර මේක දිහා. ආ නිකන් අර රත්තරන් ටික වගේ අර තැංකියට එබිලා බලනවා, ඇහැ දාලා බලනවා, පොම්පෙට එබෙනවා. සමහර මිනිස්සු අර පොම්පෙට ඉන්න මහත්තයා. ආ
පොම්පය අර ඉතුර වෙනවා කියලා තෙල් ටික ඒගොල්ල වටෙන් බහැලවිල පොම්පය අරක පැත්තෙන් බටේ උස්සනවා. බටේ දින තෙල් ටික බේරෙන්න. ඒ වගේ ඉතින් කරනවා අපි දකින්න. ඒක මම මෙහෙම කියන්න මට දැනෙන විදිය කියන්නම්කෝ. මේක මහත්ය වැඩි වුණාට ඒක මට එච්චර ප්‍රශ්නයක් නැහැ. මේ මම කියන්නේ මේක වැඩි වෙන්න ඕනේ කැඩිච්ච ගණන් වලින්. කැඩිච්ච ගණන් කිය? ඒ කියන්නේ දැන් අපි හිතමු 155යි 57යි 150යි 200යි ඒ මොදනේ. තේරුණාද? දැන් මහත්තයා මම ඇවිල්ලා කපුරු බෝල හඳුන් කූදුයි පාන්තිර නිකුණන්නේ. ඔව්. ඉතින් දැන් ඔහොම හරි රවුම් ගණන් වලින් මේ තෙල් මිල වැඩි වුණොත් මිනිස්සු ගහලා ඉතුරු නෑනේ කාසි. ඔව්. දැන් අර කීයක් අද ඉතුරුනම මිනිස්සු කපුරු ගෝල ගත්තේ නැතත් ඉතින් ළඟට ගියාම රුපියල් 3ක් දෙනවා. දෙකක් දෙනවා ඉතින් දෙන කාසි ටික මට දෙනවා. හා. ඉතින් ඒකෙන් තමයි දැන් මම බැලන්ස් එක ගහගන්නේ. නැතුව ඉතින් අපි මේව අරගෙන මිනිස්සු මේ අපිට ජීවත් වෙන්න බෑනේ මහත්තයා. මොනවරුනි මහත්තුනි අද කතාව තෙල් මිල වැඩිවීම. ඉතින් දැන් තෙල් මිල වැඩිවීම ගැන කතා කරනකොට ඔන්න තවත් ඒ වගේ මේ එක්කෙනෙක් හම්බුණා පාරේ නිකන් යනවා. ඔහේ යන මිනිහ නිකන් හොන්දු ආන්දු වෙලා වාගේ ඉන්නේ. නිකන් මොකද නැහැ ඔහේ උඩ බලාගෙන යනවා. දැක්කා. හා එක්ස්කියුස් මී. ඔව්. තුත්ත කතා කරන්න පුළුවන්ද? ඕනේ කතා නම් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම නෙමෙයි කතා කරනවා නම් කතා කරන්න ඕනේ තැනකට වාඩි වෙලා නේ. ඔය කාරි. මේ වාඩි වෙලා පොඩි පිළිවෙලකට නිකන් මේ කතා කරන්න දේවල් නම් තියෙනවා නිකන් මට පැයක් කලදීයක් දවසක් හරි කතා කරමු. මේක කොහොමද? නෑ අපි එහෙම දැන් කරන්න විදියක් නෑ. තැනක වාඩි වෙලා මුකුත් නැද්ද අපිට කතා කරන්න විදියක් නෑ නේ. එහෙම තියෙනවා නම් හොඳයි ඉතින්. එහෙම තියෙනවා තෝ කතා කරෙන්නේ ඒක මො කියන්නේ මේවා. දැන් අපි කතා කරන්නේ එහෙම අවශ්‍ය නෑ. ඔව්. මේ තෙල් මිල ඉහලා ගියානේ. ඔය ගිය ඉහලා ගියා. ගියා. ඉතින් ඒ ගැන මොකද හිතන්නේ? යසුමානේ. ඔව් යසුමානේ. අයියෝ යා. මේමයි ඉතින් දැන් ඔය ඉහල ඒව නවත්තන්න බෑනේ. දැන් තෙල් මිල පහල ගිය කවද්ද කියන්නේ? දැන් නිකන් මං අර අරක පහල ගියා මේක පහල ගියා. ඒවා ඔය පිටරටවල වල මෙම් පහල යනෝ. ඒ වෙලාර රුපියල් දෙකක් හිතට අඩු කොල්ල ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඒක සමස්තයක් හිතට පහල ගිය කවදද? හැමදාම ගියේ ඉහලා ගියා. ඒක දේව ජීවන වියදම ඉහළ ගියා. පාන් මිල ඉහළ ගියා. අපේ මොනාද රුපියලේ අගේ පහළ ගියා. ඒක දොලරයගේ ඉහළ ගියා. හැමදාම ඕකනේ උනේ. ඉතින් හැබැයි ඕක ඉහළ ගියාම ඕක අමතක කරන්න මිනිස්සුන්ට දේවල් තිබ්බනේ. ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ මහත්තයා. දැන් ওই ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරන්න අවශ්‍ය දේ මෙතන නැතුව ඒ ටික අරින්න නැතුව මේවා ඉහළ ගිහිල වැඩක් නැහැ. මොකද මට පැහැදිලි නෑ. පැහැදිලි කියන්නේ බාර්තික අරින්න ඕනේ. දැන් බාර්තික අරියාදම් මහත්තයයි මා යෝක කතා කරන්නේ. කොහේ හරි වාඩි වෙලා සේප්පගේ ඉඳගෙන ලස්සනට කතා කරනවනේ මෙතන. ඒදි ගැරියේ නෑනේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මොනවරුනි මහත්තුනි අද කතාව ඇවිල්ලා තෙල් මිල ඉහළ ගිහින් ඔන්න දැන් බයිසිකල් එකක එන එක්කෙනෙක් දැක්ක නැවැත්තුවා. මාත් කොහෙද මාත්? දැන් අපි වලට ආයතනේ. ඔව් මේ මම මයික් එකක් තියෙනවා. ඔය ඒකද? මේ අපි අහන්නේ. මේ මයික් මේ හොඳයිද මේක? හොඳයි. ඕක කීයක් විතර එනවද මාත්? ඕකෙන් හොඳද සවුන්ඩ් එක එනවනේ? ඔව් සවුන්ඩ් එක එනවා. නිකන් පොඩ්ඩක් නිකන් මාතට ගන්නද බල? ඔව් කවන්නේ. අද ඉනවාද එනවද? සද්ද නෑනේ ස්පීකර් එක. මේක රෙකෝඩ් වෙන්නද දාලා තියෙන්නේ? ස්පීකර් යන්නේ නෑ. ස්පීකර් යන්නේ නෑ නේ. ඔව්. මට මයික් එකක් ගන්න ඕන අප හොඳ එකක්. ඒක බැදී. ගන්න. මේ තෙල් මිල වැඩි වුණානේ. ඔව් වැඩි වෙලා ඒක තමයි ප්‍රශ්නේ. ඔව් ඒ ගැන මොකද ඔයා හිතන්නේ? ඔයාට කොහොමද ඒක දැනෙන්නේ? මට නම් දැනෙන්නේ මේ භූමි තෙල් වල තමයි. භූමි තෙල් වැඩි වෙච්ච එක තමයි අපිට ඉතින් පොඩ්ඩක් බලපාන. ඒ කියන්නේ ගෙදර කුප්පි ලාම්පුවද තියෙන්නේ? නෑ 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 අපේ කරන්ට් එක තියෙනවා. ඔව්. භූමි තෙල් නෑ මම මේ බයිසිකල් එක හොදන ඕනේ මේ චේන් එකේම හිටපු ගමන් භූමි තෙල් ටිකක් දාලා. ඔව්. ඒක වැඩි වුණානේ. ඒක තමයි මට නම් දැනෙන්නේ. මට අනිත් ඒවා මට එච්චර දැනෙන්නේ නෑ. ඒවා අනිත් ඒවා ඒවෑම් වැඩි වෙලා යනකොට පොඩ පොඩ දැනෙයි. ඉතින් මහත්තයා මේ අර ඒක මන් දැන් ගැලුමක් හිතට තියෙනවා දැනට ගෙදර. ඒ ටිකෙන් ඉතින් ඔය චේන් එකේම හොද ගන්නවා. නාස්ති කරන්නේ නැතුව නේද? මේ මෙහෙමයි මාත්‍ය මට නම් මේ මොක හරි කමන්නේ රට ඇරියනම් හරි මාත්‍ය. ඒ මොකද? මම ස්විප් වෙන දාම නේ කරන්නේ. ඔව්.
දැම් මේ වෙලා මන්දන්න සුවිප් එකක් විකුණ ගන්න ලේසිී මහත්තය. ඇයි ඒම කියන් ඇයිති මේතින ප්‍රස්නෝලින් ගොඩේනු මිනිස්සුන්ට සුවිප් එකක් ඇදෙන්ට ඕනන. නොනවරණ මහත්තනි අද කතාව තෙල්මිල වැඩවීම ඉතින් දැන් තෙල්මිල වැඩවීම පිළිබඳව කතා කර කර යනකොට දැක්ක ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කෙනෙක් ඉන්න. ආණ්ඩු පක්ෂේ හරි මන්ත්‍රීලඉන්න විපක්ෂය ආණ්ඩු පක්ෂේ අනිත් පක්ෂේ ඕක්කොම මයික එක දැම්මත් තිස් ගාල නවත්තල කතා කරන මොකද මේ දවසල ටව එක ඉන්න එක පොද්දක් හොඳ ඉන්න ඉතින් හොඳ නැවැත්තුවා මන්ටේතුවා අයුබන් තෙල්මිල කියල ගිල්ලා තියෙන ඒකන මොකද කියන්න ඇත්තවසෙන්ම මේ වෙලාවේ අපිට තේරෙනවා ජනතාව නියෝජිතව හැටියට මේක අත්තටම මේ අලාවේ දරාගන්ඩ අමාරය මිනිස්සුන්තනේ අමා මිනිස්සු එදිනෙදා ජීවිතය ගෙනියන මිනිස්සු මේ වෙලා රටත් ලොක් ඩවන් කළ දිනෙදා ජීවන උපායන් ඔක්කොම නතර වෙලා තියෙන මොහොතක මේ ජනතාව හැටියට ගත්තොත් ඒ මිනිස්සුන්ට තෙල්මිල වැඩිවීම ඇත්තටම අර මේක අර ලොකු ප්‍රශ්නයක් ඉතින්නේ ඒකයි මම කියන්නේ දැන් අපි අත්තසෙම මේක මේ අපි කැමති නෑ මේකට කොහෙත්ම කැමති නැතුව හරි අකමැති නැතුව හරිද වැඩි කරලන තියෙන්නේ ඉතින් ඒක ගැන අපි අහන්නේ මොකද කියන්නේ ඔබතුමාලා ඉතින් ආණ්ඩු පක්ෂය ඔබතුමාලා කියන්න එපා ඔව් ඇති අපි ආණ්ඩු පක්ෂය වුණත් ඉතින් තෙල් විල වැඩිවීම ඉතින් ඒක වැරදිනේ ඒක අපි ආණ්ඩු පක්ෂය වුණත් අපි කියන්නේ ඇති කරන්න දෙයක් නෑ අපිටත් ඒකයි මම කියන්නේ ඉතින් මේ ඇත්තටම අපිට ඉතින් හරිම අමාරුයි මේක දරාගෙන ඉන්න ඔබතුමාලාට එහෙම අමාරුවක් නෑ නේ ඔබතුමාලාට තෙල් ගහනවනේ ආණ්ඩුවේ ඔව් තෙල් ගහන වුණත් ඉතින් අපිට අමාරුයි මොකද අමාරු ඉතින් මිනිස්සුන්ගේ බැනුම් අහන් ඉන්නේ කොහොමද ඒක අමාරුයි ඔක්කොටම වඩා නවරණින් මහත්තතුනි අද කතා වැැවිල්ලා තෙල්මිල වැඩි වෙලා දැන් තෙල්මිල වැඩිවෙච්චක් ගැන දැන් ොම කතා කරගෙන ගියා දැන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙකු ටම්බුණාන විපක්ෂ මන්ත්‍රී කෙනෙක් හම්බුනා දැන් පක්ෂ මන්ත්‍රී ඉදෝ නිකම් මල පිපිල මූුණය ලස්සන වලන්දන විපක්ෂ මන්ත්‍රීගේ හරි සන්තෝෂ පාතයි හඳතුවා අයිබන් මල්ලි මේ තෙල්මිල වැඩි කරාන ආණ්ඩුව ඔව් ඒක ගැන මොක දැබතු මාර හිතෙන්නේ කියන්නද කියන්න මේක අපරාධයක් මේක මහ නින්දිත දීන ක්‍රියාවක් මේ වැඩි ඒ කියන්නේ ජනතාව ගැන තඹ සතේකට මායින් නොකර කරපු කැතම කැත මට වචන නෑමට කියන්න ඒ වගේ මේ මෑත කාල සිද්ධ වෙච්ච අසාධාරණම වැඩි ඇත්තවසේම මේ වෙලා මේ කෙනෙක් දෙන්නේ නෙමෙයි මම කියන්නේ මේ මුළු ආණ්ඩුවම අස්වෙන්ඩෝ ඉල්ලාස්වෙන්ඩෝල් ඉල්ලාස්වෙන්ඩෝන වැඩක් මේ ඒ ආණ්ඩුව ඉල්ලාස්වෙන්ද කියන්නේ ඊට පස්සේ ඔබට මාලාතන් කරන්නද ඈ මොකද ඔබට මාලා ඊට සරන් කරන්න මේ පිස්සුද මල්ලි විහිළු කතා කරන බය කරන්නේ මිනිස්සුන් මේ කරගෙන කරන්න විහිළු කරන්නේ නැතු යන බය කරන්නේ මේ අපිව